ආයුබෝවන් ඔබට සුබ දවසක්. මේ මුළු ලෝකෙම ජීවත් වන සත්ත්ව ගහනේ අලියා එසෙත් නැතිනම් ඇතා යනුවෙන් හඳුන්වන මේ මහ පොළොව මත දිවි ගෙවන අපූර්වතම සිවුපාවාට ලැබී තිබෙන ඉතා වැදගත් ස්ථානයක්. මෙහි තනේ මත ජීවත් වන සියලුම සත්වයන් අතරින් ශරීර ප්‍රමාණයෙන් විශාලතම සත්වයින් ලෙස අලියා තුන් හඳුන්වා දෙන්න පුළුවන්. ඔවුන් සතුව තවත් සුවිශේෂී ලක්ෂණ බොහොමයක් තියෙනවා. මේ නමතරව විවිධ රටවල විවිධ ජාතීන් විවිධ නම් වලින් අලියතුන් හඳුන්වනු ලබනවා. කෙන්‍යාවේ ස්වාහිලි බස කතා කරන අප්‍රිකානුවන් අලියතුන් හඳුන්වන්නේ ඩූ යන නම් භාවිතා කරමින්. මේ අමතරව කෙම්මු යන නාමයේද අලියතුන් හැඳින්වීමට ඔවුන් භාවිතා කරනවා. අප්‍රිකානු දඩයක්කරුවන් මෙන්ම ආප්‍රිකානු රටවලට පැමිණෙන විදේශීය සංචාරකයන්ද අලියතුන් හැඳින්වීමට ජම්බෝ යන නාමය විතර භාවිතා කරනවා. කෙන්‍යාවේ එල්ගෝන් කඳුකර වාසී ගෝත්‍රික ජනතාව අලියතුන් හැඳින්වීමට බෙනියොක්ටට යන නාමය භාවිතා කරලා තියෙනවා. පෙරදිග රටවල සංස්කෘතික භාෂාවෙන් මොවුන් හැඳින්වීමට හස්තීන් යන නාමය භාවිතා කරනවා. එහි අර්ථය වන්නේ හස්ත දරන්නෝ යන්නයි. ඉංග්‍රීසි භාෂාවෙන් අලියතුන් හැඳින්වීමට එලිෆන්ට් යන නාමය යොදා ගන්නවා. එලියනු ග්‍රීක භාෂාවෙන් විදියා වචනයක් වන අතර එහි අරුත වන්නේ ආරුක්ක යන්නයි. ෆන්ට් යන්නේ තේරුම වන්නේ විශාලත්වයයි. අලියතුන්ගේ බාහිර ස්වරූපය විශාල ආරුකුවකට සමාන හැඩයක් ගන්නා නිසා එකල ජීවත් වූ මිනිසුන් ඔවුන් හැඳින්වීමට මෙම නම් යොදාගෙන ඇති බව අපට පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකාවේ අලියතුන්ට ඔවුන්ගේ බාහිර ලක්ෂණ සහ හැසිරීම් රටාව අනුව සිංහල භාෂාවේ නම් කිහිපයක් යොදා ගන්නවා. මේ සමහර නම් ඇත්ගවුවන් විසින් සුලභව භාවිතා කරනවා. අංක 1. අලියා දල රහිත නමුත් පණුදත් දරන පිරිමි සත්වයා. අංක 2. ඇතා දල දරන පිරිමි සත්වයා. අංක 3. ඒක දන්තයා එක් දලයක් පමණක් සහිත පිරිමි සත්වයා. අංක 4. කෙනර කුඩා දල සහිත ගැහැණු සත්වයා. අංක 5. පුස්සා දල හෝ කුඩා දල රහිත පිරිමි සත්වයා. අංක 6. අලි දෙන කුඩා දල රහිත ගැහැණු සත්වයා. අංක 7. කුරුඳු ඇතා ඇතකුට සමාන කුංචනාදයක් ඇති දල රහිත සාමාන්‍ය අලියා. දෙමළ භාෂාවේ අලියතුන් හැඳින්වීමට යානේ යන නම භාවිතා කරනවා. අද ලෝකයේ ජීවත් වන අලියතුන් අයත් වන්නේ රොබෝසිඩියා යන ගෝත්‍රයටයි. රොබෝසිඩියා යනු ග්‍රීක භාෂාවෙන් විදියා වචනයක් වන අතර එහි අර්ථය ඔබට මෙලෙස පැහැදිලි කරන්න. රෝ යනු පෙර යන අර්ථයයි. බෝසිස් යනු මුඛයයි. ඔයිඩියා යනු ප්‍රකාශ වන දේ හෝ පෙනෙන දේ යන අර්ථයයි. ඉතින් මෙම ගෝත්‍රික නාමයෙහි අර්ථය වන්නේ මුඛයට ඉදිරියෙන් යමක් ප්‍රකාශ වෙනවා කියන එකයි. 19 වන සියවසේ මුල් භාගයේ ජීවත් වූ ස්වභාව විද්‍යාංශක වන කාල්ඩි ඉලිගර්ගේ මතයට අනුව වර්තමානයේ ජීවත් වන අලියතුන් සහ බෝල්ලෝම සහිත මෙමත් ඇතුන්ගේ නම්‍යශීලී මෙම අවයවය නිසා රොබෝසිස් යන නාමයෙන් ඔවුන් හඳුන්වා දී ඇති බව පැහැදිලි වෙනවා. මේ අවයවය අන් කිසිවක් නොව අලියතුන්ගේ මුව ඉදිරියේ පිහිටා ඇති නම්‍යශීලී සහ ඉතා ශක්තිමත් සොඬයයි. සරලවම මේ නමෙහි තේරුම වන්නේ සොඩේ දරන්නෝ යන්නයි. ටේඩියර් සතුන් හැර සොඩේ දරන එකම ශීරපායි සත්වයා අලියතුන් වීම ඉතා වැදගත් කරුණක්. රොබෝසිඩියා ග්‍රෝත්‍රය යටතේ සත්ව විද්‍යාත්මකව වර්ගීකරණය කර ඇති ලෝකයේ දැනට ජීවත් වන සියලුම අලියතුන්, ඒ කියන්නේ අප්‍රිකානු සහ ආසියානු ඇතුන් ඇතුළු සියලුම අලියතුන් අයත් වන්නේ රොබෝසිඩියා යන ගෝත්‍රයටයි. ඒ වගේම එම ගෝත්‍රයේ එලිෆන් ඩේ නම් කුලයට මේ සියලුම දෙනා අයත් වෙනවා. මේ අලියතුන් කුර සහිත ශීරපායි සත්වයක් ගැන උංගුලට ආවන්ට නෑ සමතගම් කියනවා. යෝසික යුගයේ හෝ සමහර විට ඊටත් ඉහත යුගයන් වන ඩෙලියෝසික සහ ඊයෝසික යුග අතර මොවුන් උංගුලට අවුන්ගේ වෙනස් ලක්ෂණ බවට පත්වී ඇති බවට තොරතුරු මූලස් රෝලින් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝවේ ඉතිරි කොටස ඔබ වෙත ගෙනෙමිට අප සූදානම්. තවත් මේ වගේ වටිනා වීඩියෝ ගැන අරබන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් කෙනෙකුට මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔබ නොදන්න ඔවුන් නොදන්න දේවල් බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. යළිත් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.